කියන්නවා ඔයගොල්ලෝ සිප දෙනාම අපේ අලුත් වැඩෙත් එක්ක විතර අපි ආරම්භ කරනට අනිත් පොඩි වීඩියෝ එකක් දැම්මා මොකද්ද මේකෙන් වෙන්නේ කියලා ඒ වීඩියෝ එක වලින් තැන් ඔයගොල්ලෝ බලන්න මම ඒක පළවෙනි කමෙන්ට් එකේ දාන්න විතර අපි ආරම්භයක් වශයෙන් අපි 2011 ඉඳන් තමයි ඉස්සරහට යනවා කිව්වේ විතර අද දවසේ 2011 පළවෙනි ප්‍රශ්න පහ සාකච්ඡා කරන ඔයගොල්ලෝත් එක්ක සාකච්ඡා කරන प्रश्न वर्तमान प्रश्न प्रश्न संकर्मी අවසාන ප්‍රශ්න 25 30 පමණ වෙනකොට තමයි අමාරු සංකීර්ණ ප්‍රශ්න සාකච්ඡා මේ ඔයගොල්ලන්ට පිළිතුරු ලියන්න හම්බෙන්නේ. මම පොඩි හැඳින්වීමක් කරගෙන යන්නම් පළවෙනි ප්‍රශ්න 25 සම්බන්ධයෙන්. පළවෙනි ප්‍රශ්න 25 නේද? අපි 2012 12 වගේ ගත්තොත් නම් ප්‍රශ්න 30ක් වගේ සාකච්ඡා කරන්න වෙනවා. ප්‍රශ්න 30ක් තියෙනවා পেපර් එකේ. නමුත් 2000 ගත්තොත් 2018 17 වගේ ඒ 17න් පස්සේ වගේ පේපර්ස් ගත්තාම ඒක ඉවර තියෙන ප්‍රශ්න 25යි. හරි ප්‍රශ්න 25. ඒක මම අපි සාකච්ඡා කළේ ඉත්තේ වර්තමාන පදාව ප්‍රශ්න 25. නමුත් 2011 ඉඳන් මම සාකච්ඡා කරන ඉඳ ප්‍රශ්න 30ම සාකච්ඡා කරනවා. එතකොට සිලබස් එක ටිකක් වෙනස් වෙලා නැහැ. සිලබස් එකමයි. අර දින ප්‍රශ්න තමයි වෙනස් වෙලා තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්න 25න් ප්‍රශ්න 14ක් පමණම ඉන්නේ ජ්‍යාමිතිය සම්බන්ධයෙන්. ජ්‍යාමිතිය. නැත්තම් ප්‍රමේයවල පිටින් ප්‍රමේයවල සම්බන්ධින් තමයි මේ ප්‍රශ්න 25 ප්‍රශ්න 14 නේ ප්‍රශ්න 7ක් වගේම ඉන්නේ ජ්‍යාමිති 7ක් හෝ 8ක් කියන හරි ඉතින් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සම්බන්ධ ප්‍රමේය සම දීපාද ත්‍රිකෝණ ආශ්‍රිත ප්‍රමේය ඒකාන්තර කෝණ ප්‍රතිමක කෝණ සම්බන්ධ ප්‍රමේය සරල රේඛාවක් මත පිළිබද්ධ කෝණවල එකතු වූ 180 කියන ප්‍රමේය අනිත් ආගේ ප්‍රමේයවල දසමතර වෘත්ත ආශ්‍රිත එන ප්‍රමේයවල රාශිය මේ ප්‍රශ්න 7ට සෑදීම සඳහා උපකාරී වෙනවා ඊට අමතරව සෑම අවුරුද්දකම ප්‍රස්තාරවලින් එක ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා ඊට අමතරව 25 වෙනි ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ සෑම අවුරුද්දකම නිර්මාණ පාඩමින් තමයි අහන්නේ නිර්මාණ පාඩමින් ඉතා කුඩා ප්‍රශ්න අවසාන ප්‍රශ්න වශයෙන් අහන්නේ අවසානයේ එන්ඩ් එකේ ලකුණු දෙකේ ප්‍රශ්න ඒතර මේ වගේ අපි සාකච්ඡා කරගෙන යනකොට ඔයගොල්ලන්ට තේරෙයි සෑම අවුරුද්දකම මෙන්න මේ පාඩම් වලින් අනිවාර්යෙන් මෙච්චරක් ලකුණු තියෙන ප්‍රශ්න සංඛ්‍යාවක් එනවා මෙච්චරක් ලකුණු මේ පාඩමේ පළවෙනි ප්‍රශ්න 25 ඇතුළත යොමු වෙනවා කියන එක ඔයගොල්ලන්ට මේ ප්‍රශ්න සාකච්ඡාව දිගටම කරගෙන යනකොට ඔයගොල්ලන්ට ඒක මනාවට තේරෙයි. එහෙනම් අපි බලමු අද අපි සාකච්ඡා කරන්න යන්නේ 2011 පේපර් එකේ 2011 පේපර් එකේ පළවෙනි ප්‍රශ්න පහ. එතන මම ඔයගොල්ලන්ට කලින් කිව්වා මේ පළවෙනි ප්‍රශ්න පහ ඉතාමත් ලේසි ප්‍රශ්න පහ. ඒ කියන්නේ පේපර් එකක් ආරම්භ කරපු ගමන් දුම් ගාලා අමාරු ප්‍රශ්න දෙන්නේ නැහැ. සලම ටිකක් ලේසි ප්‍රශ්න තමයි සාකච්ඡා වෙන්නේ. ඔයගොල්ලොන්ට උත්තර ලියන්නේ මේ ළමයාගේ මානසික මට්ටම යහපත් බවත් ගන්න තමයි හැම කරන්නේ. ඒකින්ද පළවෙනි ප්‍රශ්න පහනේ තමයි ලේසි මේ වගේ පළවෙනි ප්‍රශ්න පහේ හයේ ලකුණු ලබා ගැනීම අනිවාර්යයි. පළවෙනියටම දීලා තියෙන ප්‍රශ්න ටිකේ ලකුණු ටික ලබා ගැනීම අනිවාර්ය වෙනවා පේපරේකට සාර්ථකව උත්තර ලියන්න නම්. ඒ එකකට B එකකට යන්න අවශ්‍ය නම් පළවෙනි ප්‍රශ්න ටික තමයි සාර්ථක පිළිතුරු සැපයිය යුතුයි. හරි බලන්න එන 2011 පේපර් එක තමයි අපි සාකච්ඡා කරන්නේ 2011 පළවෙනි ප්‍රශ්නේ ඉඳන් පස්වෙනි ප්‍රශ්න වෙනකම් මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරනවා එහෙනම් යමු අපි පළවෙනි ප්‍රශ්න එක ඔයගොල්ලෝ ස්ක්‍රීන් එකේ පෙනෙයි ප්‍රශ්නේ මොකක්ද කියලා හරි ස්ක්‍රීන් එකේ පෙනෙයි ප්‍රශ්නේ මොකක්ද කියලා මම ප්‍රශ්නය නැවත කියවනවා කියවලා තමයි අපි ගාන හදන්නේ යන්නේ පෑන් 8ක මිල රුපියල් 72ක් නම් පෑන් එක මිල සොයන්න. ඉතමත් සරල ගණිත ප්‍රශ්නයක්. ශිෂ්‍යත් ළමෙක් තමයි මේ ගාන හදන්න පුළුවන්.
මේ 11 වසරේ ඕල 2011 පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ. පෑන් 8ක මිල රුපියල් 72ක් නම් පෑන් එක මිල කොපමණද? ඊටමත් සරලයි ඉන්නේ. බලන්න. මම ඒක ඊටමත් තේරෙන විදිහට ඊටමත් සරල කියලා දෙන්නම්. මේ සරලයි කියලා දී ඉවර නෙමෙයි. පෑන් 8ක මිල. පෑන් 8ක් තියෙනවා. පෑන් 8ක මිල පෑන් 8ක මිල රුපියල් 72යි. පෑන් 8ක මිල රුපියල් 72යි. ඊගෙන මොකද්ද? දැන් ඕම් පෑන් පෑන් 8ක් තියෙනවා. මේ පෑනක් කියලා හිතන්න ඕගොල්ලෝ යන්නේ ඉන්නේ. හරි. 4යි 5යි 6යි 7යි 8යි. දරේ පෑන් 8ක් රුපියල් 72ක්. හරි. අපි සරලවම කියලා දෙන්න. පෑන් 8ක් රුපියල් 72ක්. එහෙනම් එක පෑනක මිල හොයන්නේ මොකද කරන්නේ? පෑන් 2ක මිල එක පෑනක මිලනේ අපිට හොයන්න කියන්නේ. එක පෑනක මිල තමයි අපි දන්නේ. x. ඊටමත් සරලව මේක හෙව්ව හැකි පෑන් 8ක මිල නම් 72ක් කියන්නේ එක පෑනක මිල හොයන්න මොකද කරන්නේ? මේ 72 8ෙන් බෙදෙනවා. 72 8ෙන් බෙදෙනවා. ඒතර අපිට පිළිතුරක් එනවා එක පෑනක මිල 8 වරක් 5 40යි. නේ? 8 වරක් 6 8 වරක් 6 48යි. එතකොට එක පෑනක මිල x කියලා ගත්තොත් තමයි පෑනක මිල 9යි. මෙහෙම තිබ්බොත් පිළිතුර ternary. මොකද ඒකනේ අපි මුදලක් ප්‍රකාශ කරන්නේ. ඒකින්ද අපි අදාළ ඒකකයේ තිබිය යුතුයි රුපියල් 9. සත බින්දේ බින්දේ කියලා තිබ්බත් කමක් නැහැ. හරි මේ සත බින්දේ බින්දෝ කියන එක අනිවාර්ය නැහැ. නමුත් රුපියල් කියන ඒකකයේ වැදගත්. එතකොට පෑන් 8ක මිල රුපියල් 72ක් නම් එක පෑනක මිල හොයන්න ඕත කරන්නේ. දීලා තියෙන මුදල අදාළ පෑන් සංඛ්‍යාවේ තර පිළිතුර එක පෑනක මිල රුපියල් 9. අතර දෙවෙනි ප්‍රශ්නේ තෝරන ටයිප් ස්ක්‍රීන් එකේ පෙනෙයි. දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ මෙන්න මේ වගේ එකක්. y ඍණ 5 සමානයි බිඳුවයි නම් y හි අගය අහන්න. ඊටමත් ඒක ප්‍රශ්නයක් නේද තමයි. y ඍණ 5 අගය y ඍණ 5 කියන්නේ බිඳුවයි නම් y ගිය අගය प्रतिविरुद्ध दे සමාන ලකුණේ මේ පැත්තේ ඉන්නේ කියලා ඉන්නේ බෙදීමක් විදියට නැත්නම් ඉරෙන් යටන එහා පැත්තට යද්දි මෙයා වැඩි කිරීමක් විදියට තමයි යන්නේ ඉරෙන් උඩට මේ පැත්තේ ඉන්නේ කියලා වැඩි කිරීමක් ලෙස නම් ඉන්නේ එයා සමාන ලකුණෙන් එහා පැත්තට යද්දි බෙදීමක් ලෙස ඉරෙන් යටට යන මෙන්න මේක තමයි තියරි එක හරි මේක තමයි තියරි එක එතකොට මේ තියරි එකට අනුව ඉතාමත් සරල ප්‍රශ්නයක් තියෙන එක්කෙනයි අපිට සිදු කරන්න තියෙන්නේ එක්කෙනාවයි එහා පැත්තට යවන්න තියෙන්නේ හොයන්න කියන එක්කෙනා එක පැත්තක තනි කරගෙන අනිත් එක් කට්ටිය එහා පැත්තට යනවා. ඊට පස්සේ මෙතන ඍණ 5 විතරයි ඉන්නේ. ඍණ 5 කියන එක එහා පැත්තට යනවා. ඊට මාර කලින් කිව්වා ඍණ කෙනෙක් එහා පැත්තට යද්දී මොනවා වෙනවද? ධන වෙනවා. ඊට මේ පැති තුනේ y විතරයි y සමානයි ධන 5. කොච්චරයි උත්තරේ? පිළිතුර කොමනයි? y සමානයි ධන 5. ඊට දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ ඔව්. තුන්වෙනි ප්‍රශ්නට යන යන්නේ තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ වගේ එකක් .1 වැඩි කිරීම .1 පිළිතුර සොයන්න .1 වැඩි කිරීම .1 මේ වගේ ගණන් හදනකොට අපි දශම අතර පිටිපස්සෙන් තියෙන ඉලක්කම් සංඛ්‍යාව ගණිනවා ගුණ කිරීමක් වේවා බෙදීමක් වේවා දශම අතර පිටිපස්සෙන් තියෙන ඉලක්කම් සංඛ්‍යාව ගණිනවා එතකොට දැන් මේකට අදාළව දශම අතර පිටිපස්සෙන් තියෙන්නේ 1යි මේකටත් අදාළව දශම අතර පිටිපස්සෙන් තියෙන්නේ 1. හරි 1යි 1යි. ඒතකොට මුළු එකතුව 2යි. මුළු එකතුව 2යි.
දශම ස්ථානෙට පිටිපස්සේ ඉලක්කම් දෙකයි තියෙන්නේ. හරි. ඊට පස්සේ කරන්නේ මෙතන මේ තියෙන දශම ස්ථාන ගැන හිතන්නේ නැතුව ඔහොම ලියනවා. ලියලා මේ දෙන ගුණ කරනවා. මම මෙතනදී දශම ගාව ගත්තේ නැහැ. හරි. දශම මතක කරගන්න. දශම මතක කරන්න කලින් කරන්නේ මොකද්ද? දශම තිත්තට පිටිපස්සෙන් තියෙන ඉලක්කම් ගණන කරගන්න. දැන් මෙතන නම් තියෙන්නේ ඉලක්කම්. මෙතන තියෙන්නේ එක කියලා. ඒතර මුළු දශම තිත්තට පිටිපස්සෙන් තියෙන ඉලක්කම් සංඛ්‍යාව මෙතන එකයි තියෙන්නේ. මුළු ඉලක්කම් සංඛ්‍යාව 2. මුළු ඉලක්කම් සංඛ්‍යාව 2. ඊට පස්සේ මේ තියෙන ඉලක්කම් වලින් දශම ස්ථාන නොසලකා ගුණ කරනවා. එතකොට එක් වරක් එක 1යි. එක් වරක් බිංදුව 0යි. එතකොට මෙයා මෙයාගේ සුළු කිරීම ඉවරයි. බිංදුව රක් එක 0යි. බිංදුව රක් බිංදුව 0යි. එතකොට අවසාන පිළිතුර 1යි 0යි 0යි. දැන් දශම තිත තියන්න එපැයි. දශම තිත තියීම සිදු කරන්නේ අර අපි ඩාවනේ ඉත මේ මේගොල්ලොන්ගේ දශම තිත තිතවල කීයක් තිබ්බද කියලා. දශම තිත විගස්යෙන් තියෙන ඉලක්කම් වල මුළු එකතු අපි මෙතනින් කලින්ම ගත්තා. අන්න ඒ එකතුවට සමාන වෙන පරිදි මේ අපිට ආපු පිළිතුරේ ඉතිපස්සේ සිට ස්ථාන වෙන් කරනවා. ඉතර මෙතන තිබ්බ දශම දශම ස්ථාන දෙකයි කියලායි දශම තිත විගස්යෙන් තියෙන ඉලක්කම් දෙකයි කියලායි. එහෙනම් දශම තිත මෙතන අවසානයේ තියෙන්නේ අවසානයේ තියෙන දශම තිත එක ස්ථානයක් ඉස්සරහට ආවා. තව ස්ථානයක් ඉස්සරහට ආවා. ඉතර පිළිතුර 0.1 දශම 0.1 එකයි. දහවරක් 10 100යි එක වරක් එක 1. එතකොට එක බෙදීම 100 කියන්නේ මොකද්ද? 0.01. එක. එලක් ළඟින් ඉන්න මේ ක්‍රමයට ගන්නත් පුළුවන්. හරි. මේ ක්‍රමයට ගන්නත් පුළුවන්. මේ ක්‍රමයට ගන්නත් පුළුවන්. 1.01 කියන්නේ එක බෙදීම 10යි. එතන එක බෙදීම 10යි. එතකොට මේ දෙකම 10වරක් 10යි 100යි. වරක් 1යි. එක බෙදීම 100 කියන්නේ 0.01. එකයි. හරි. 0.01. එක. එතන 0.01 උනේ කොහොමද? යම් කිසි සංඛ්‍යාවක් 10න් බෙදුවොත් මෙයාගේ පිටිපස්සෙන් තියෙන දශම තිත එකපාරක් ඉස්සරහට දානවා. මේ යමෝනියම් සංඛ්‍යාවක් අපිට 20 කියලා. 20 කියන එකේනා 10 ඉලක්කමකින් බෙදුවොත් 10න් බෙදුවොත්. එතන මෙයාගේ දශම තිත කියන්නේ මෙතනනේ පිටිපස්සෙන් 20 කියන එකේනා දශම තිතින් එයාගේ දශම තිත මෙයාගේ තියෙන බිංදු සංඛ්‍යාවට සමාන ගානකින් ඉස්සරහට යනවා. එතන මෙයාගේ උත්තරේ මේ දශම 1.1 කින්. එහෙනම් මේ දශම තිත මෙතනට එනවා. මෙයාගේ පිටිතුර 2යි. එතන 20 කියන එක 100න් බෙදුවොත් 100න් බෙදුවා. එතන මෙයාගේ දශම තිත තියෙන්නේ මෙතන බිංදු දෙකක් තියෙනවා. එහෙනම් මෙයාගේ දශම තිත දෙපාරක් ඉස්සරහට යනවා. 1යි. එතන මෙයාගේ පිළිතුර 0.2යි 0.1. ඉංග්‍රීසියට 2යි 2. ඔන්න ඔය ආකාරයට තමයි මේ 100න් 10න් 1000න් 10000න් ලක්ෂයෙන් ලක්ෂ 10න් මිලියනේ මිලියන 10න් ඔන්න ඔය විදිහට ආකාරයේ බිංදුවේ ගුණාකාර තියෙන නැත්නම් 10 ගුණාකාර දින සංඛ්‍යාවකින් මොන සංඛ්‍යාවක් දෙදීමේදී සරල වැදගත් කෙටි ක්‍රමෙන් බෙදන්නේ ඔන්න විදිය. තියෙන බිංදු සංඛ්‍යාවට දාලා දශම තිත ඉස්සරහට ගන්න. ඊට පස්සේ මෙතනින්ම තව ටියර් එකක් කියලා දෙන්නම්. දශම වලින් මේ 10 ගුණාකාර වලින් වැඩි කිරීම. 10 ගුණාකාර වලින් වැඩි කිරීම. හරි. 10 ගුණාකාර වලින් වැඩි කිරීම තමයි කියලා දෙන්නේ. ඊට පස්සේ බෙදීමේදී මොකද වුනේ? බලන්න බෙදීමේදී එක බෙදීම 100 කියලා ගමු. එක බෙදීම 100. මෙතනදී මොකද වුනේ? මෙයාගේ තියෙන දශම තිත තියෙන බිංදු ගානට අදාළව ඉස්සරහට ආනේ ස්ථාන වලින් ඉස්සරහට. එතකොට මෙයාගේ උත්තරය ආවේ 0.01. කෙළවරේ තිබ්බ දශම තිත ස්ථාන දෙකක් ඉස්සරහට. 1.2. එතකොට මේක එක අපි 11 වැඩි කිරීම 100 කියලා ගමු. 10 ගුණාකාරයකින් වැඩි කරොත් වෙන්නේ මේ අදාළ බිංදු සංඛ්‍යාව පිටිපස්සේ. නැත්තම් මෙයාගේ දශම තිත අනිත් පැත්තට යනවා. දැන් බෙදීමකදී නම් මොකද වෙන්නේ? බෙදීමකදී නම් මේ පැත්තට තමයි දශම තිත ගියේ. බෙදීමකදී ඉස්සරහට ගියේ. වැඩි කිරීමකදී නම් මෙයාගේ මෙතන තියෙන දශම තිත මේ පැත්තට යනවා. 1100. ඒ තියෙන බිංදු සංඛ්‍යාවට අදාළව එහා පැත්තට යනවා. අපි දශම තිතක් තියෙන එකක් ගමු. 13.532 වැඩි කරනවා 10 වැඩි කරනවා 10.
इधर मुकद वैडिकिरी दशमति आयुते मे पेट या स्थान संख्या वैडिकर दुणाकार बिंदु संख्या उत्तर मित्र एक बिंदु मैं दशमति एक पार उत्तर मैं एक दशम गुणा देख मेक बेदूत अंदर वैडिकर दशमति धार बेना बेदा दशमति मे बेतर बेदी मेदीट वैडिकिरी मेदी दशमति धार पे मम्मी बेदन दहा दशम पहाई तुनाई देख के इलाक बेदनवा दहाई बेदनवा दहाई इतर मम्मी कर बेदनवा बेदनवा दशम को इस मैं एक बिंदु एक बिंदु आई है ना एक स्थान इतर मैं आगे पीड़ित रही एक दशम तुनाई पहाई तुनाई देखाई मैं आगे एक दशम पिता इस बेदी में दी सराट है तुन किरी में दी पास है उन लोगों का तमाम तेरे दिखती के नगर ता हरु किए दिए के तो मैं तीन ने हाथरवनी गाने दे जासे कुला पश्चात तेरे तो मांग तुम्हें गोलों ने ज्यामिति ये संबंध वे गाना खताप को बनाने वाले तो मैं दिदासे कुला पश्चात बात तेरे फाले में ये तो हम मैंने ज्यामिति ये गा मैं का बैलू बैलू बड़ी तमाम लेसी मैं का टंकाला हो जाने पुलंग गाना मैं तेरे दी दरगनी इंदोने समांतर रेखा देखा अतर निर्माणे वेन कोण जाति मुनादि केन जनम दरगनी इंदोने समांतर रेखा देखा अतर निर्माणे वेन कोण जाति मुनादि केन का हा प्रतिमुख कोणयक् कियन्ने मोकद्द कियन एक इगेन गेन किन्नन्ने थियरी एक दनन बलमु इस्लाम प्रतिमुख कोणयक् कियन्ने मोकद्द कियला कोहोम मन रेखा देखक एंदोत प्रतिमुख कोण कियन्ने एकम लक्ष्यट सेट वेला समान वे किनेकाट इत्रहेन इन्न कोण वलट तमा प्रतिमुख कोण कियन्ने इतर प्रतिमुख कोण वल तीन विशेषत्वय तमा यम किसी कोणयकट अदालव निर्माण वेला तीन प्रतिमुख कोणय ए कोणयट समान प्रतिमुख कोणे निर्माण मेन मे हरियर सामान गाने गाने दीर दिन अभी टाइम दत्त मना दी जब अभी टाइम एक दत्त के दीर जनों बेचना कौन आंशिक पना है इसे ये हम तेरे बारे वो बोल लो देख के मैं तुम्हारे आटा मारा ना बेना वाला वाला दत्त के आगे में पादे ऐसा में पादे मुनावे ना किला समान तराई जा दी जनों समान तराई जा दी इन्हें वो बोल जाने का नोनी कौन संबंधे नाम प्रश्न अहालती है रेखा देखा समांतर में ना वाकी रात दीरा तीन वाला अनिवार्य इन जनगण नोनी ये नाग मित्र हानि समांतर रेखा देखा अतरा निर्माणे वन कौन आश्रित प्रश्न समांतर रेखा देखा अतरा निर्माणे वन कौन आश्रित प्रश्न है किला जनगण इन नोन है एक कंकाल बोले टीन नो है मुकद्द एक आप हिंगे को हम बोले हिंगे में हिमाई दीरा कोणे इन्ने तने बेलुवा इतर दत्तटिक देखा मन देखा रेखा देखा तीनों ये देखा समांतर एहना मम देनगत्ता मे समांतर रेखा देखा अतर केस एकक तियेन्ने अहला तियेन्ने कोणयक गन एहना मेक योदन्न वेन्नी समांतर रेखा देखा अतर निर्माणय वन कोण संबंध प्रश्नयक तियेन मे गान हदन्न पुलुवन क्रम देखक तियेन मे गान हदन्न पुलुवन क्रम देखक तियेनवा ඊට කලින් මම අදාළ තියරි එක කියලා දෙන්න තියරි එක කියන්නේ මොකද්ද තියරි එක ඔයගොල්ලෝ මේව මතක නැත්නම් දන්නේ නැත්නම් ඔයගොල්ලෝ කිරසරණක් දාගන්න හරි සමාන්තර රේඛා දෙකක් අතර නිර්මාණය වෙන කෝණ වර්ග කෝණ වර්ග කෝණ වර්ග ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා
සමාන්තර රේඛා දෙකක් අතර නිර්මාණය කෝණ වර්ග 3ක් තියෙනවා. මොනවාද ඒ කෝණ වර්ග 3? පළවෙනි එක ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ මේ කෝණය කියන එක අපි මෙන්න මේ සලකුණෙන් තමයි සංකේතවත් කරන්නේ. අපි නිය කෝණ 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 ගා යෙදී. ඒකාන්තර කෝණ වල හැඩය තමයි ඉසෙට් අපුරකින් නිරූපණය වෙන්නේ. ඉසෙට් අපුරකින් නිරූපණය වෙනවා. ඒතර ඒකාන්තර කෝණ වල තියෙන විශේෂත්වය තමයි ඉසෙට් අපුරක් කොයි හරි කිවිලා මේකට මේක සමාන්තර වෙන්න ඕනේ. ඒතර මෙන්න මෙතන හැදෙන මෙන්න මේ කෝණය මෙන්න මෙතන හැදෙන මෙන්න මේ කෝණයට සමානයි. ඒකාන්තර කෝණ කියන එක මතක තියාගන්නේ ඔන්න ඔගේ මේ පාද දෙක සමාන්තර වෙලා තියෙනකොට ඉසෙට් අපුරක් හැදෙන විදිහට රේඛාවක් ගියොත් අන්න ඒ සමාන්තර රේඛාවයි අර කැපිගෙන ගිය ලක්ෂයයි අතර හැදෙන කෝණ දෙක සමානයි. ඒතර දෙවෙනි කෝණ ජාතිය අනුරූප කෝණ. මේවා 9 වසරේදී 8 වසරේදී ගන්නේ අනුරූප කෝණ. අනුරූප කෝණ කියන්නේ F හැඩයේ කෝණ. F හැඩයේ කෝණ. F හැඩයේ කෝණ. මේකෙදි කියවෙන්නේ අර සමාන්තර රේඛා දෙකක් අතරින් කොහොම ඉරක් ගියන් පස්සේ ඉරක් ගියොත් මෙහෙම ඉරක් ගියොත් මෙතනින් හැදෙන කෝණය මෙතනින් හැදෙන කෝණය මෙතනින් හැදෙන කෝණයට සමානයි කියන්නේ. ඒක අනිත් පැත්තට ගන්නත් පුළුවන්. හරි. මේක අනිත් පැත්තට ගන්නවා කියන්නේ මම මෙලේ එකට ටිකක් දික් කළොත් ඒක වෙන මැදලා පිටින්නම් නම් මෙහෙම මේ අතර ගන්නත් පුළුවන් මෙහෙම නේ. ඕක මේ පැත්තටත් පොඩි ඊට පස්සේ මෙතන යට තියෙන කෝණ දෙකටත් පොඩි. මේක ඒ විදිහට හතර ආකාරයකට ගන්න පුළුවන් වෙන රූප කියන එක. පැහැදිලිද? ඒ කියන්නේ මේ F හැඩයක් F අකුර ගත්තොත් නේ. මෙතන බලන්න මේක දිහා බලන්න. F අකුර ගත්තොත් මේ F අකුර මේක මෙතන කරන්න ඕන. F අකුරේ මේකත් එක්ක යටින් හදන කෝණේ මේ උදේකී අපත් එකත් එක්ක හදන කෝණට සමානයි. නැත්තම් මේක කොහොම ගත්තොත් මේ සමාන්තර පාදයේ උඩ කැලලත් එක්ක හදන කෝණේ ඊළඟට සමාන්තර එකේ උඩ කැලලත් එක්ක හදන කෝණයට සමානයි. ඔක දෙපැත්තම ගන්න පුළුවන්. හරි. මේ අතර ගන්නත් පුළුවන්. මෙහෙම. මෙතන යට යට දෙක සමාන වෙන්නත් පුළුවන්. මේ අතට උඩ දෙක සමාන වෙන්නත් පුළුවන්. දැන් රූප කෝණ හතර ආකාරයකින් පෙන්වන්න පුළුවන්. හරි. රූප කෝණ හතර ආකාරයකින් පෙන්වන්න පුළුවන්. ඉච්චර අවශ්‍ය නැහැ. දැක්ක ගමන් ළමෙට පේනවා මෙතන F හැඩයේ කෝණයක් තියෙනවා කියලා. හරි. F හැඩයේ කෝණයක් තියෙනවා. හරි. ඒතර මේකෙත් මේක සමානම. ඒතර අවසාන කෝණ ජාතිය නැත්නම් තුන්වෙනි ජාතිය මිත්‍ර කෝණ. යාළු කෝණ මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ වල ස්වභාවය තමයි ආයේ C අකුර හැදී. නොනො හැබැයි විශේෂත්වය තමයි මේ ඇතුලෙන් හැදෙන කෝණ දෙක මෙන්න මෙයයි ඊට පස්සේ මෙන්න මෙයයි මම පාඩම් එකකින් ලකුණු කරන්නේ ඔයගොල්ලන්ට වඩාත් හොඳින් තේරෙයි මෙයයි මෙයයි මේ දෙකේ එකතු සමාන වෙනවා 180 කොන්නෝ තමයි ප්‍රමිත මිත්‍ර කෝණ සමාන වෙන්නේ නැහැ මිත්‍ර කෝණ දෙකේ එකතුව 180 වට සමාන වෙනවා විතරයි කිසිසේත් මිත්‍ර කෝණ සමාන වෙන්නේ නැහැ මිත්‍ර කෝණ දෙකේ එකතුව 180 සමානයි. දැන් පෙරකම හිතන් ඉන්නවා හරි. ඒකාන්තර කෝණත් සමානයි, අනුරූප කෝණත් සමානයි. එහෙනම් මිත්‍ර කෝණත් සමානයි කියලා. මිත්‍ර කෝණ සමාන නැහැ. මිත්‍ර කෝණ දෙකේ එකතුව 180ට සමානයි. හරිද? මිත්‍ර කෝණ දෙක කවදාවත් සමාන වෙන්නේ නැහැ. හයිලයිට් කරලා තියාගන්න. මිත්‍ර කෝණ දෙකේ එකතුව අංශක 180. මිත්‍ර කෝණ දෙකේ එකතුව විතර. ඒකත් අපි ටිකක් ලොකු කරන්න බලමු. ඔන්න ඔන්න තියෙනවා. ඒතර එක මිත්‍ර කෝණයක් තමයි මේක. අනිත් මිත්‍ර කෝණය තමයි මේක. මෙයා තීටා කියලා ගත්තොත් මෙයා වයි කියලා ගත්තොත් වයි දන තීටා සමානයි 180. ඔන්නෝග තමයි මිත්‍ර කෝණය. මේ දෙන්නගේ එකතුව 180 සමාන වෙනවා කියන එක නිසා මේ දෙන්නා සමාන වෙනවා කියලා කියන්නේ නැහැ. ඉතින් සමාන නේ. හරි මිත්‍ර කෝණ කියන්නේ සීහෙරේ තියෙන කෝණ වලට ඉරතුලෙන් තියෙන කෝණ දෙක සමාන නැහැ. ඒ දෙකේ එකතුව අංශක එකතුවක් වෙනවා විතර. ඒතර ටියරි ටික ඉගෙනගෙන ඉවර. හරි ටියරි ටික ඉගෙනගෙන ඉවරයි. ඒතර මිත්‍ර සමාන්තර රේඛා දෙකක් අතර නිර්මාණය විය හැකි කෝණ සංඛ්‍යාව කිය
कोण जाति तुनाई मुनाद कोण जाति तुना एकांतर कोण केटी इन मतलब दिया कम इसे झड़ी कोण है इवनी जाति मुकाद ना रूप कोण है क्या ने इस झड़ी कोण है तुम्हें ही मुकाद मित्र कोण वाला एक तो है एक तो असु मित्र कोण वाले एक तो एक तो वाई मित्र कोण मना है डी सी हेडी है सी हेडी है ये सी हेडी है ये दें बारु मेतन मेतन अब हम पालेमिनी क्रम में देवनी क्रम में जिला क्रम में देखा कटा देना बाला है ना क्रम में देखा कटा देना वा क्रम देखा कटा तो हमें तीरी का मकान ना भाई तीरी का मकान ना तो हमारी जमाने में ना बोलने के क्रम में देखा कटा देना वा ना बाला है ना हमने तो क्रम में देखा कटा पालेमिनी क्रम पालेमिनी क्रम බලන්න මම ඉස්සල්ලාම කියලා දුන්නා නේද ප්‍රතිමුඛ කෝණ ගැන සම්බන්ධය ප්‍රතිමුඛ කෝණ එහෙනම් බලන්න මේ කෝණේ මෙතන කෝණයට ප්‍රතිමුඛයි නේද බලන්න මෙතන කෝණයට ප්‍රතිමුඛයි නේද බලන්න මේ A කියන කෝණ මම මේ අඳුරු කර කොටස මේ කෝණේ මේ කෝණට ප්‍රතිමුඛයි එහෙනම් මට පුළුවන් නේද කියන්න මෙතන ඉන්නේ A-මයි කියලා මම වැරදිද මම වැරදිද मित्रोण අපිට හොඳමද දැන මේ දෙන්න මිත්‍ර කෝණ වෙනවා කියලා කිව්වේ ඇයි මේ රේඛා දෙක සමාන්තරින්ද සමාන්තර නැත්නම් අපිට මිත්‍ර කෝණ කියලා කියන්න බැහැ මේ දෙන්න සමාන්තරින්ද තමයි මම කියන්නේ මේ දෙන්න මේ දෙන්න මිත්‍ර කෝණ වෙනවා කියලා ඒතර මෙතන A කියන්නේ අංශක 50යිද නෑ එහෙම වෙන්න බෑ මිත්‍ර කෝණ සමාන නෑ මිත්‍ර කෝණ සමාන නෑ මිත්‍ර කෝණ වල එකතුව අංශ 180ට සමානයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් 50 දන A සමානයි යර අංශක 180ට. හේතුව ලියන්න ලබන. මම මේ සිද්ධාන්තය ගත්තේ මොකක් හින්දාද? මට මෙහෙම නිකන් කියන්න බෑ. මම මෙහෙම ලියුවේ මොකක් හරි කාරණාවක් පාදක කරගෙන. මොකක් හරි තර්කයක් මත ඉඳගෙන තමයි මම මේක මෙහෙම ලියන්නේ. එහෙනම් මේ අදාළ තර්කය කියන්නේ තර්කය මොකද්ද වරහණක් ඇතුලේ පොලියර කියලා මෙන්නන්න මිත්‍ර කෝණ තර්කය පොලියර ලියුවා තර්කය පොලියර ලියුවා ඒකෙන් දැන් මෙතන පුළුවන්නේ ඒව කෙලින්ම හොයාගන්න ළමයි මේ ධන 50 කියන එකම හා පැත්තට යවුවාම A සමානයි 130ක් වෙනවා මේ ධන 50 කියන එකම හා පැත්තට යද්දී ඍණ 50 වෙනවා ඒතර 180 න් 50ක් අඩුවාම 130යි අනිවාර්යෙන් අංශක ලකුණ තියෙ යුතුමයි කෝණයක් එළිය එකින්ද අංශක ලකුණ තියෙන අනිවාර්යයි ඔන්න ඔක තමයි මගේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි එහෙනම් දැන් බලන්න දෙවෙනි ප්‍රශ්නේ ඒතර මම දැන් මෙතන ප්‍රතිමුඛ කෝණ සම්බන්ධය අරගෙන ඊට පස්සේ මිත්‍ර කෝණ කියන සම්බන්ධය යොදාගෙන මම එකක් කරා එක ප්‍රමේයකට හැදුවා ඒතර මේ ළමයේ මේ ක්‍රමයට හදන්නත් පුළුවන් निर्माण මෙයා මෙයාට සමාන. ඔන්න F පැඩි එක. මේක අනිත් පැත්තෙන් ඉඳලා පුළුවන්. මේ මං කිව්ව අනිත් පැත්තෙන් ඉඳලා පුළුවන් කියන්නේ. මෙහෙමද? මේ කෝණයට සමානයි කියලා. අන්නේ මෙන්න මේ වගේ එකක් නේද මෙතන තියෙන්නේ බලන්න. මේ තියෙන්නේ F පැඩි කෝණ. ඔන්න මං කළු පාටින් නැවත උඩින් අදිනවා. මෙන්න F කියන අකුර. ඔන්න ආව F අකුර. දැන් පැහැදිලිද? මේ තියෙන්නේ F අකුර. මෙරි මෙතන ඕන. මෙරි ඔන්න F අකුර. එහෙනම් F අකුරට දාලා මෙයා A නම් මෙතන ඉන්නේ කෙනා A නම් තව කවුද ආයේ වෙන්නේ? මෙන්න මෙයා A.
මෙයා A නම් මෙයත් A. එහෙනම් මම ලියනවා මෙයා A නම් මෙයත් A. එයා A නම් මෙයා B. ඊට පස්සේ අපි තව සම්බන්ධතාවය ගැන යනවා. මොකක්ද? සරල රේඛා මත පිහිටි බද්ධ කෝණවල එකතුව අංශක 180 ඉස්සල්ලාම ඉගෙන ගන්න ජ්‍යාමිතිය ප්‍රමේය. සිලබස් එකේ ඉගෙන ගන්න පළවෙනි ප්‍රමේය. සරල රේඛාවක් ගත්තොත් දැන් ඉතන මට තව ටී දිකක් කියලා දෙනවා මෙතනදී බලන්න. ඉස්සරහ වීඩියෝ වලදී මේ ටීරි නැවත නැවත කියලා දෙන්නේ නැහැ. එකපාරක් කියලා දුන ටී දිකක් මම නැවත නැවත කියලා දෙන්නේ නැහැ කියන හොඳින් අහගන්න. සරල රේඛාවක් ගත්තොත් AB කියලා. නැත්තම් මොකක් සරල රේඛාවක් ගත්තොත් එයාගේ 1 ලක්ෂයක සිට කොහොමද? 1 ලක්ෂයක සිට කෝණ බෙදුනොත් හරි කෝණ බෙදුනොත් මෙයා y මෙයා x මෙයා z මෙයා p ඔන්න ඔහොම කියලා කෝණ බෙදුනොත් ඔන්න ඔය කෝණ ටිකේ එකතුව අංශක 180යි කියලා අපි ප්‍රමේයයක් ඉගෙන ගන්නවා 180යි මේක කෝණ දෙකකට බෙදෙන්න පුළුවන් කෝණ තුනකට කෝණ හතරකට කෝණ පහකට කෝණ අනන්ත ප්‍රමාණයකට බෙදුනත් ඒ කෝණ අනන්ත ප්‍රමාණයේ එකතුව අංශක 180. එතකොට දැන් මෙතන බලන්න මෙහෙම එකක් නෙමෙයි තියෙන්නේ කියලා නේ. කොහොම සරල රේඛාව දිනන? සරල රේඛාව කොටස් දෙකකට බෙදලා නේ. A ආ අංශක 50ක්. බලන්න මෙතන අඩ කවයක් නැති කියලා නේ. අංශක 180ක් නැද්ද කියලා බලන්න. ආ තියෙනවනේ. අන්න එහෙනම් ඕක තමයි දෙවෙනි ප්‍රමේයට ගන්නෙ. හරි ඒක පේන්නේ නැහැ චුට්ටක් දිහේ නේද? බලන්න මේක මම මේක මකුවා. මේ මෙතන තියෙන්නේ මෙන්න මේ වගේ නේද බලන්න. ඒ මෙතන අංශක 50. බලන්න මෙතන තියෙන අංශක 100 මේ සරල රේඛා බද්ධ කෝණ කියන ප්‍රමේය නේද බලන්න. අංශක 180ක් තියෙන්නේ සරල රේඛාවේ බද්ධ කෝණය. එහෙනම් අපිට මේ සම්බන්ධය කියන්න පුළුවන් A ධන 50 සමානයි අංශක 180. මේ අංශක ලකුණු දාන්න. හේතුවක් නිදී යුතුයි මෙතනදී. මෙතනදීත් අපි තර්කයේ ගත්තේ මොකක් කියලා? මේ මෙතන තර්කයේ ගත්තේ කලින් තර්කයේ ගත්තේ මිත්‍ර කෝණ කියලා. මෙතනදී තර්කයේ ගන්නේ මොකද්ද? සරණ රේඛා මත පිහිටි බද්ධ කෝණ. අපි බද්ධ කෝණ කියලා කෙටියෙන් තිබ්බට කමක් නැහැ. බද්ධ කෝණ. බද්ධ කෝණ මොකද මේ ලකුණු දෙකේ ගානක් හින්දා දිගට සම්පූර්ණ ප්‍රමේයම ලියන්න ඕනේ නැහැ. මේ විදිහට කෙටි කරලා ලියුවා නම් බද්ධ කෝණ. හැන්න දෙලියම හොඳට පොතේ තියාගන්න. යම් කිසි තර්කයක් යෙදුවා නම් යම් කිසි ප්‍රමේයයක් යෙදුවා නම් ඒක යොදලා ලියනවනේ යම් කිසි දෙයක් ඒ තර්කය භාවිතා කරලා ලියන යම් කිසි දෙයක් අන්න ඒ ගත්ත තර්කේ ඒ අදාළ දෙයට ඉස්සරහින් කොටු වරහණක් ඇතුළේ ඉදී යුතුයි නැත්තම් රවුම් වරහණක් ඇතුළේ ඉදී යුතුයි එතන මෙතනත් සුළු කිරීම අරවා ගියමයි කලින් තුමයි 50 එහා පැත්තට ගියාම ඒ සමානයි අංශක 130 මොකෙන් සුළු කරා ආවේ එකම ප්‍රමේය දෙවෙනි ප්‍රමේය පළවෙනි ක්‍රමයට ගියේ කොහොමද මෙතන A නම් මෙතන A හේතුව ප්‍රතිමුඛ කෝණ ඊට පස්සේ මේ දෙන්නා මිත්‍ර කෝණ වෙලා එතන කොටුව 180 වුණා දෙවෙනි ක්‍රමය මොකද මේ මෙතන A නම් මෙතන A හේතුව අනුපූරක කෝණ මොකක්ද කියන්නේ ඉස්පැඩි කෝණ එහෙනම් ඒකෙන් මෙතන A කියලා ගත්තා මේ දෙන්නගේ කොටුව 180 වෙනවා මොකක්ද හේතුව සරල රේඛා මත පිහිටි බද්ධ කෝණ හතරෙන් ප්‍රශ්න උත්තරේ අංශක 130යි පස්වෙනි ගාන. එතකොට පස්වෙනි ගානෙන් අපෙන් අහන්නේ අලාභය සම්බන්ධ තියරි එකට අදාළ ගානක්. ඉතාමත් සරල ගානක්. ගාන කියන්නේ රුපියල් 450ට මිලදීගත් පුටුවක් රුපියල් 425ට විකිණීමට සිදු වේ නම් ඉන් අත්වන පාඩුව කොපමණද කියලා. රුපියල් 450ට ගන්න භාණ්ඩයක් රුපියල් 450ට ගන්න භාණ්ඩයක් රුපියල් 425ට විකිණීම තුලින් ඒ ගනුදෙනුවෙන් සිද්ධ වෙන අලාභය කීයද කියලා තමයි අපි අහන්නේ. තාමත් සරල ප්‍රශ්නයක්. එතන අපි ඉගෙන ගන්නවා තියරි එකට අනුව සූත් සමීකරණ. මේවන මේ ගාන සමීකරණ දාන්න ඕනේ නැහැ. නමුත් අපි තියරි එක ඉගෙන ගත්තොත්
අලාභය සමානයි අලාභය සමානයි අලාභය සමානයි ගත් මිල ගත් මිල කියන්නේ භාණ්ඩය අපි කාගෙන් හරි මිලදී ගත්තා නැත්නම් ගත් මිල නැත්නම් නිෂ්පාදන මිල කියලා මෙතන ගන්නත් පුළුවන් භාණ්ඩයක් අපි මෙහෙම කරනවා නම් මම ඉන්නවා මම කොළඹ කොටුවට ගිහිල්ලා කොළඹ කොටුවෙන් භාණ්ඩ ටිකක් අරගෙන එනවා අරගෙන ඉන්නේ මම ඒක විකුණනවා ගමේ තියෙන සිල්ලර කඩවලට වැඩි මිලකට මං කිසියම් ලාභයක් තමයි එතන මෙතනදි සිද්ධ වුණේ මම කාගෙන් හරි තොග වෙලෙන්දෙක්ගෙන් බඩු ටික අරගත්තා මම ඊට පස්සේ ඒ තොග වෙලෙන්දාගෙන් අරගත්ත බඩු ටික තමයි යම් කිසි ආයතනයකට නැත්තම් කඩවලට විකුණන නැත්තම් මේක මෙහෙම වෙන්නත් පුළුවන් යම් කිසි මිනිසෙක් ඉන්නවා එයාගේම ශ්‍රමයෙන් ඇන ගහලා මිටි ගහලා මොකක් හරි කරලා මේ කම්බි ගුරුහයි කරලා යාම භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා එතකොට එයාම භාණ්ඩයක් නිෂ්පාදනය කරලා එයා ඒක කඩවලට යොමු කරනවා. එතකොට මෙතනදී උනේ වෙන කාර්යය. එතකොට මෙතනදී උනේ නිෂ්පාදනයක්. එතකොට මෙයාට යන නිෂ්පාදන පිළිවයක්. ඒ කියන්නේ නිෂ්පාදනය සඳහා ගත වෙච්ච මුදල. මෙතනදී උනේ මිලදී ගැනීම සඳහා ගත වෙච්ච මුදල. හරි. එතකොට ලාභය හෝ අලාභය හෝ වෙනකොට සූත්‍රය තමයි ගත් මිල නැත්තම් නිෂ්පාදන මිල. දැන් අපිට නම් මෙතේ මේ ගාණ හදාන්න නම් අවශ්‍ය වෙන්නේ නිෂ්පාදන මිලක් නෙමෙයි ගත් මිලක්. මොකද අපිට ගාණෙදි කියනවා 450ට මිලදී ගත්ත භාණ්ඩයක්. එතන අලාභය සමානයි ගත් මිලෙන් අඩු කරනවා විකුණුම් මිල. විකුණුම් මිල විකුණුම් මිල කියන්නේ මෙයා දෙවෙනි පාරට මේ භාණ්ඩේ විකුණන. එතන ගත් මිල මෙයා 450ට තමයි මේ පුටුව ගන්නෙ. 450ට අරගෙන 450ට අරගෙන මෙයා විකුණන්නේ 425ට. එතන 450 තමයි ගත් මිල. විකුණන්නේ 425ට එහෙනම් 450 450ක් අඩු කරනවා එතකොට එනවා මෙයාගේ අලාභය රුපියල් 25යි ඒකකය නැත්තම් වැරදි ඒකකය නැත්තම් හම්බෙන්නේ එක ලකුණයි ඒකකය සමග පිළිතුර කියනවා නම් ලකුණු දෙකම හිමි වෙනවා එන්න එහෙනම් ඔන්න ඔක තමයි පස්සේ ගාන එහෙනම් අද දවසට අදාළ වීඩියෝ එක මෙතනින් නවත්වනවා